මේ වීඩියෝ එකත් ADA කැම්පස් එක මගින් ශ්‍රී ලංකාවටමයි ඉංග්‍රීසි කතා කරවීමේ අවස්ථාවක් ලබා දීම සඳහා ධර්ණ ප්‍රයත්නයේ ඉන්ට්‍රඩක්ෂරි නැත්තම් හඳුන්වා දීමේ වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක්. අද අපි මේ වීඩියෝ එකේ යොමු වෙන්නේ අපගේ මේ ඉගැන්වීමේ ක්‍රමවේදය අනුව නව කියන වාක්‍ය ප්‍රභේදයේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කතා කරන්නයි. නව කියන වාක්‍ය ප්‍රභේදය යොමු වෙලා තියෙන්නේ සිදුවෙමින් පවතින ඕ සිදුවෙමින් පැවතුන කතාවක් ප්‍රකාශ කරද්දී යොදා ගන්නයි. මේ වීඩියෝ සීරීස් එක සම්බන්ධ වෙන්නේ ස්මාර්ට් එඩුකේෂන් ඉන්ටර්නැෂනල් ව්‍යාපෘති හා සමගාමීවයි. මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න නම් අපි හැමෝම ඉංග්‍රීසි කතා කරන්න ඕන. එහෙම ඉංග්‍රීසි කතා කරන්න නම් ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න ඕන. ඒ සඳහා අපි යෝජනා කරන්නේ ඉංග්‍රීසි කතා කරන සමාජ අපතුලින්ම බිහි කරගන්නේ කියලා. ඒ සඳහා විවිධ උපක්‍රම අපි යෝජනා කරලා තියෙනවා. ඒවා අතරින් ඔයාලගේ නිවසේ සහ ඔයාලා එක්කලා නිතර ඇසුරු කරන අය ඔයාලගේ ඉංග්‍රීසි කතා කරන සමාජයට එකතු කරගන්නේ කියලා අපි යෝජනා කරනවා. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ෂෙයා කරගන්න. ඒ වගේම මේ වීඩියෝ බලන ඔයාලට ලින්ක් එක ලැබෙන WhatsApp group එකට එයාලව එකතු කරගන්න. ඒ වගේම මේක සාර්ථක කරගන්න අපි හදලා තියෙන තව උපක්‍රමයක් තමයි දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවෙල. එතකොට ඔයාලා තමයි ගෙදරදී දරුවාගේ ගුරුවරිය වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නත්, දරුවන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්නත්, ඒ වගේම අහලා පහලා ඉන්න දූ දරුවන්ව එකතු කරගෙන කුඩා ඉංග්‍රීසි පන්තියක් ඔයාලා ගෙදර පටන් ගන්නත්. ඒ වගේම ඔයාලට අමතර ආදායමක් ලබා ගැනීම ක්‍රමවේදිකුත් මේ වැඩපිළිවෙල තුලම තියෙනවා. දැන් අපි අද වීඩියෝ එකේ මාතෘකාවට යමු. අපි කලින් ඔයාලට කිව්වා මේ පාඨමාලාවේදී සියලුම ඉංග්‍රීසි වාක්‍යයන් වර්ග 4කට වර්ගීකරණයක් කරනවා කියලා. ඒවා අතරින් සිදුවෙමින් පවතින දෙයක් ගැන කතා කරන්න, සිදුවෙමින් පැවතුන දෙයක් ගැන කතා කරන්න අපි යොදාගන්නේ නැව කියන ප්‍රවේදයේ වාක්‍ය. නැව කියලා කියන්නේ නැව චලනය වෙන දෙයක්, නැවතිලා තියෙන දෙයක් නෙවෙයි. එතකොට සිදුවෙමින් පවතිනවා කියන්නේ ඒ වගේ චලනය වෙන සිද්ධියක් ගැන තමයි අපේ අවධානය යොමු වෙන්නේ. දැන් අපි බලමු මේ නැව කියන වාක්‍යයේ ස්වරූපය, එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි උදාහරණයක් ගන්නවා. මේ උදාහරණය ඇත්තටම අපි ඉදිරි වීඩියෝ එකදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන කොටසකින් තමයි ගලවලා අරගෙන ඔයාලට මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ. ඒ වීඩියෝ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ආචනං ඒ වීඩියෝ එක බලනත් ඔයාලට ඒ අනුව අවස්ථාව තියෙනවා. නැව් ප්‍රභේදයේ වාක්‍යයකදී අපි මුලින්ම සුපුරුදු විදියට උක්තය නැත්නම් නාමපදය නැත්නම් සබ්ජෙක්ට් එක ලියනවා. ඊළඟ අපි ලියන්නේ බී වර්බ් එකේ අවශ්‍ය කරන ස්වරූපයයි. ඔයාලට කලින් කියලා තියෙනවා වර්තමාන කාලයේදී බී වර්බ් එක පවතින්න පුළුවන් ඇම් නැත්නම් ඊස් නැත්නම් ආ කියලා. අතීත කාලයේදී was, were කියලා. ඒන් were, be, verb එකේ අදාළව ස්වරූපය අපි දානවා. ඊළඟට අපි දාන්න ඕන action verb එක. එතකොට මේ action verb එකේදී ඒකේ ing ස්වරූපය තමයි අපි යොදාගන්නේ. base verb එක ගන්නවා. ඒ කෙරවලට ing කියලා දාගන්නවා. දැන් අපි ගන්න උදාහරණයේදී දුවනවා කියන එකයි ගන්නෙ. එතෙන්දී run කියන වචනය තමයි පාවිච්චි කරන්නේ දුවනවා කියනවට. ඒතල අපි මෙතෙන්දී කෙරොල්ට ing දාලා running කියලා තමයි කියන්නේ. තව උදාහරණයක් ගනිමු. එනවා නැත්තම් come කියන එක. එතෙන්දී ඒක coming කියලා තමයි මේ නැව් වාක්‍යයකදී අපි දාන්නේ. එතකොට වාක්‍ය ස්ට්‍රක්චර් එක මෙහෙමයි. මුලින්ම අපි නාම පදය, එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක, නවුන් එක දානවා. ඊළඟට අපි බී වර්බ් එකේ අවශ්‍ය කරන ස්වරූපය දානවා. අවසානයෙන් අපි දාන්නේ ing එකතු කරපු වර්බ් එක නැත්නම් ක්‍රියාපදයයි. ඒක තමයි මේ නැව වාක්‍යයේ මූලික ස්වභාවය නැත්නම් ස්ට්‍රක්චර් එක.
අවධානයක් බලලා අපි අපේ මාතෘකාවට නැවතවරක් යමු. දැන් අපිට පේන්නේ ක්‍රීඩිකාවෝ දුවනවා. මෙතනත් කලින් අවස්ථාව වගේම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්. මෙතනදිත් ඉංග්‍රීසි පරිවර්තනය කරනකොට මතුවෙන ගැටලුව තමයි සිංහලෙන් තියෙන ක්‍රියාවේ යම් කිසි කොටසක් හැංගිලා තියෙනවා. අපි මුලින්ම ඒ කොටස වාක්‍ය අගට එකතු කරගන්න ඕන. දැන් මේක සිදු වෙමින් පවතින දෙයක්. ඒ කියන්නේ නැව් ප්‍රවේදයට අයිති වෙන වාක්‍යයක්. ඒ වගේ අවස්ථාවලදී අපි වාක්‍යයේ අගට වාක්‍යයේ කෙරවලට දානවා, වෙනවා, ඉන්නවා, තියෙනවා ඒ වගේ වචනයක්. කලින් අවස්ථාවලදීත් අපි ඒ වගේ වචන පාවිච්චි කරා. ඒ කියන්නේ කලින් වීඩියෝකෙදිත් අපි ඒ වගේ වචන පාවිච්චි කළා තමයි වාක්‍යය වෙනස් කරේ. මෙතෙන්දිත් ඒ කියන්නේ නැව් ප්‍රවේදයේ වාක්‍යවල ඒ කියන්නේ යමක් සිදුවීමින් පවතින අවස්ථාවලදී අපි කරන ප්‍රකාශවල ඒ වාක්‍ය අගටත් අපි වෙනවා, තියෙනවා, ඉන්නවා ඒ වගේ සූසු වචනයක් දානවා. ක්‍රීඩිකාවෝ දුවමින් ඉන්නවා. මේක යමක් සිදුවීමින් පවතින අවස්ථාවක්. අපේ පාඩමේ හැටියට නම් නැව් ප්‍රවේදයේ වාක්‍යයක්. ඒ අනුව අපි කළ යුතු දේ තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි වාක්‍යයේ කෙරවලට ඉන්නවා කියන වචනේ දානවා. එතකොට අපේ වාක්‍ය වෙන්නේ ක්‍රීඩිකාවන් දුවමින් ඉන්නවා කියන එකයි. අපි එහෙම කළේ අපිට අවශ්‍ය වෙනවා මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට ක්‍රියාපදයේ කිසියම් වෙනසක් ඇති කරගන්න සිදුවීම් පවතින අවස්ථාවකදී අපි ක්‍රියාපදයේ මුලට බී වර්ඩ් එකට අදාළ වූ අමතර ක්‍රියාවක් එකතු කර ගන්න ඕන. ඒ නිසා ඊට සූසු විදියට අපි අමතරව සිංහල වචනයක් මෙතනදී එකතු කළ යුතු වෙනවා. මෙතනදී අපි තෝරගත්තේ ඉන්නවා කියන වචනය. ඉන්නවා කියන ක්‍රියාව. මේක තමයි නැව් ප්‍රවේදයේ වාක්‍යයක් ඉංග්‍රීසියට හරවනකොට කළ යුතු උල්ම වැඩේ. තව විදිහෙන් කියනවා නම් වෙනවා, ඉන්නවා, කියනවා කියන වචන අතරින් ක්‍රියාවන් අතරින් සූසු එකක් තෝරාගෙන වාක්‍යයකට එකතු කිරීම. ඊළඟට මේ ක්‍රියාපදය ඉන්නවා කියන එක ඉංග්‍රීසියෙන් ගැලපෙන විදිහට වාක්‍යයේ වචන අනුපිළිවෙලට සකස් කර ගන්න ඕන. එතකොට අපි ඉන්නවා කියන වචනය ක්‍රීඩිකාවන් කියනවට දකුණු පැත්තෙන් ලියා ගන්නවා. මොකද ඉංග්‍රීසි වාක්‍යයක වචන අනුපිළිවෙල තමයි නාම පදය, ක්‍රියාපදය, ඊට පස්සේ තමයි වාක්‍යයේ ඉදිරි කොටස අපි ලියන්නේ. ක්‍රීඩිකාවෝ ඉන්නවා දුවමින්. මේ විදිහට තමයි අපි ඉංග්‍රීසියට ගැලපෙන විදිහට වාක්‍ය යලි සකස් කළේ. දැන් අපි බලන්න ඕන ඉන්නවා කියනවට මේ වාක්‍යයට අදාළ වූ බී වර්බ් එක මොකක්ද කියලා. ක්‍රීඩිකාවන් නාපදයේ තියෙනකොට ඒ නාපදයේ වැටෙන්නේ තුන්වෙනි වර්ගයට. ඒ කියන්නේ උත්තම පුරුෂ නැත්නම් තර්ඩ් පර්සන් වලටයි. අපි අර කලින් කිව්වා වගේ තුන්වෙනි වර්ගයේ බහුවචන සඳහා අපි තෝරාගත යුත්තේ එක්කෝ ආ නැත්නම් ව. තාවතක් කිරීමක් කරන්නම්. තුන්වෙනි වර්ගයේ ඒක වචන වුණා නම් අපිට තෝරන්න වෙන්නේ is, එහෙම නැත්නම් was කියන එක. නමුත් ක්‍රීඩිකාවන් කියන බහුවචන ඒ නිසා අපි verb එකේ සූරූපය වෙන්නේ ආ, එහෙම නැත්නම් were කියන එකයි. ඒ අනුව එතනට සූසු වෙන්නේ එක්කෝ ආ නැත්තං ව. ව එන්නේ අතීත කාලයටයි. මෙතෙන්දී අපි කතා කරන්නේ වර්තමාන කාලයේ අවස්ථාවක්. ඒ නිසා සුදුසු බී වර්බ් එකේ ස්වරූපය වෙන්නේ ඒ ආර් ඊ ආ. ඒ නිසා අපි මෙතෙන් දාන්න ඕන ආ. ක්‍රීඩිකාවන් කියන්නේ ඇත්ලීට්ස්. දුවනවාට අපි කියන්නේ රන් කියලා.
දැන් මේක නැව් වර්ගයේ වාක්‍යයක්. අපිට පේනවා ක්‍රීඩිකාවන් දුවනවා. ඒ කියන්නේ ක්‍රීඩිකාවන් දුවමින් ඉන්නවා. ඒ නිසා අපි මේ රන් කියන එකට කෙරවලෙන් ing එකතු කරලා රනින් කියන ක්‍රියාවේ ස්වරූපය තමයි යොදා ගන්න ඕන. ඒ අනුව අපි මෙතන දාන්නේ රනින් කියන වචනයයි. The athletes are running. අපිට පේනවා ඒගොල්ලෝ දුවනවා. නැත්නම් දුවමින් ඉන්නවා. සිදුවෙමින් පවතින ක්‍රියාවක නැත්නම් සිදුවෙමින් පැවතුන ක්‍රියාවක අවස්ථාව නිරූපණය කරන නැව් ප්‍රභේදයේ වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා ඔයාලට දල අදහසක් මෙතනින් ලැබෙන්න ඇති. මේ පාඨමාලාවේ මේ වැඩපිළිවෙලේ ප්‍රධානතම පරමාර්ථය වෙන්නේ ඉංග්‍රීසි කතා කරන සමාජය ඔයාගේ නිවස තුල සාදා ගැනීමයි. ඒ සඳහා අපි විවිධ ක්‍රම යෝජනා කළත් ඔයාලගේ ගෙදර කුඩා දරුවන් ඉන්නවා නම් ඔයාලට වඩාත්ම සූසු වෙන්නේ ඔයාලගේ දරුවන්ගේ ගුරුවරිය ඉංග්‍රීසි ගුරුවරිය ඔයාම වෙන එකයි. ඒ සඳහා අපි වැඩ කළා. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. කලින් වීඩියෝ වල අපි ඔයාලට කියලා තිනවා. ඔයාලා අපේ ගුරුපුරු පාඨමාලාවට එක් වෙන්න. ඒ තුලින් ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාලගේ ගෙදරම ඉංග්‍රීසි කතා කරන සමාජය හදා ගන්නත් පුළුවන්. ඒ වගේම අවතර ආදායමක් ලබා ගන්න ළඟ අහල පහල ඉන්න දරුවන්ට ඉංග්‍රීසි පන්තියක් දාන්නත් පුළුවන්. ඒ වගේම මේ වැඩපිළිවෙල ජාත්‍යන්තර විභාගය දක්වා යන වැඩපිළිවෙලක්. ඒ අනුව ඔයාලා පිටරටක රැකියාවකට යන්න අදහස් කරනවා නම් ඒකත් අමතර සූසුකමක් හැටියට ඔයාලට එකතු කර ගන්න පුළුවන්. ඉතින් අපි අදට මෙතනින් සමගනිමු. ඉදිරි වීඩියෝ එකකින් නැවත හමුවෙමු. මේ ගීතය වචනෙන් වචනේ අහලා කටපාඩම් කරගන්න. මේක ලස්සනයි ඔයාලගේ පාඨමාලාවත් එක්කලා විතර කියන්න. ඒ ගමම වචනවලට හුරු වීම කතා කිරීමත් ඔයාලට හුරු වෙනවා. පාඩම් කරන්න අමතර මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. කීප සැරයක් අහනකොට කීප සැරයක් දකිනකොට තේරුමත් සමගම ඉබේටම ඒ ගීතය ඔයාලට කටපාඩම් වෙයි. දැන් අපි ඒ ගීතය අහමු. When I was just a little girl, I asked my mother, what will I be? Will I be pretty? Will I be rich? Here's what she said to me. Que será, será. Whatever will be. The future's not ours to see. Que será, será. What will be when I grew up and fell in love. I asked my sweetheart, what lies ahead? Will we have rainbows day after day? Here's what my sweetheart said. Que será, será. Children of my own, they ask their mother, what will